ින් තමන්ට විසාාල හානියක් වෙනවා. සමහරු ඉන්නවා මළගයක් වනොත් එලිබෙනකන් රෑබෙනකං ඉතින් කරන කම වැඩේ තමයි හාමුදුරු විවේචනය කර ඒ ගැනක යෝග යෝ බැන බැන අපාස කර කර නින්දා කරින්වා මගුල්ගේ වගල්ලු නො ්‍රිප් එකක් ියෝ තරයටටනකම් බොනේ ුන්ට යි් එක වගේ වෙලා නිතියනෙ හාමුදුරු ඇතරමකි වෝද. මම කියන්නේ ඔබට හාමුදුරු විේචනය කරන් යිතියක් නෑ මේ ගොල්ලො අමුතු කට්ටයක්. එහහි මදාහසක් නෙමේ ම මේ කියන්නේ ඔබැමති කෙනෙක් මේ බුදුහාමුදුරුවෝ කියපු එක හිතඩ. බුදුහාමුදුරුවෝ බොහෝ පුළුල් නුවනකින් අපරිමිත ප්‍රඥාවකින් දෙයක් අවබෝධ කරගෙන නේ. අපිට කියන්නේ කරන් දෙ එපා කියල දෙයක්. ති කරන් දෙ එපා කිය පු එකක් තමයි හිතිං වෛරකර කර සාපකර කර ඉන්න එක කරන්න දෙ එපා කියලා භාගවතුන් වහන්සේ සඳහන් කලා පැවිදි පිරිසට එහෙම හැසිරන එපයි කියලා. මොනාගම වනක්ත් තැන් කතුලි පියතුමා ගැනුනත් ඒ ආගි ඇත්ත හෝ වෙනත් ආාගික ඇත්තුව. එෙම යා ගමික ජීවිතයක් ගත කරනට වෛරරර ක්‍රෝධකර කර හිතින්සාපකර කර ඉන්න ආගමිකෙක් වඩ එපා. ඒකෙන් තමන්ට විශාල අනර්තයක් වෙනවා. සමහරවිට ඒ පැවිද්දා ඒ ආගමික ජීවිතය ගත කරන කෙනා. සමාධ යාට හරි යාගමික ජීවිතයක් එයා වචන පරි සමප්තර්යෙන් නෑ. ඇැබේ යම්කිසි ආකාරයකට ඉතාම හොඳ ඒ ආගමික උතුම් ගුරුවරුන්ගේ පනිවඩයක් ඔබට කියලනෙක් කෙනෙක්වෙඩ බලුව. අ ඇතුළේ වයිරෝද හදාගත්තම වෙන්න අර දේවදතහහා මුරුන්ට වෙච්චද. ේවදත්තහා මුදුරන්ට වනු දේතමයි දෙවදත්තහා මුදුරු දේශකයට වර පුනිසා. කැන භාගෝතු වන්සට වෛරකර පු නිසා භාගයවතුන් වහන්සගේ දේශනාවදේරුන්නෑ. ඒක ඔය මේ ධර්ම ස්‍යවේදනයේදී. ග්‍රහකයාට සංවිවේදනය කරන දහම්පාටය නොතේරෙන්න්න එකැන් තමන් ශ්‍රවණය කරන දේ ග්‍රහණය නොවෙන්න හේතුවක් ලෙසන පෙන්වලදීල තියෙන්නේ පටම සම්මත්ත සූත්‍රයේදී මෙ දේශකයාට දේශකිරීම දේශනාව තේරෙන්න්න ඇතිවෙන්න හේතුවක් කියලා. ඉ එනිසා මෙම හොඳට තේරුම් ගන්න මංම මේ යනෙ අනිත් අයගේ ඔක්කෝගේම ප්‍රශනෝඔබට විසඳද බෑ ට විසන්ඳන්න්නබ. ියන්ගේ ්‍රශ මට ස න්න්නක් බෑ පැවිදගේ ්‍රශන මට වස දන්න බෑ. මන් මේ මෙතන යෝජනා කරන්නේ මොක්ද මේ භාගවතුන්නාන්සගේ ධර්මයි. එකක්න ගේ කරු හිද අප රම රසකරගන්න තු කිය. ඒක්ෙන ප් ර තුති පවර කරග තු මු කිය එකම ෝජන කරන ගුත් නතුවම මුදරු කියන්න්න අලත් කටිය පූජකතුමල්ලා පූජාරිතුමල්ලා මේ මවුල විතුමල්ලා ඒගොල්ලෝ ක්‍රටි සයිස් කරන්න කාටවක් බැයි එහෙමෙක් නෑ ්‍රජාතන්ත්‍රවවාදීවෝ ඕන කෙනෙකුට අයිතිය තියෙනවා. එහම කිසි ප්‍රශ්නයක් ඕන විවේචනයක් කරන්න. හබයි අර අමන් පැවිද්ධ ගැන නෙමෙයි ගියහ ගැන වුන්. සදාජීපාව වෙනුවෙන් වුණාත්න් අමෛත්‍රියෙන් ගනවනම් බනිනවනං හිංසා කරනව නම්. වචනවලින් අමෛත්‍රියෙන් යුක්තව කටයුතු කරනවනම්. හිතින් කොච්චර කොච්චර හරි හිතහි තාම ඉන්නේ. වෛරීව ක්‍රෝධසාගත වන හික හරි අයහපතක්නේ තමන්ට එච්චර ඇසරලෝතේරුන්ගන්න. ද ඒක අගමික ජීවිතයක් ගත කරන කෙනෙකු වෙන මම යෝජනා කරනවා. රන්න ෑබෙන් තව බයනක දේවල් වඩ පුළුවන් ඒ තමයි මේ ම පෙන්න්නන්න දකින තව පැත්තක්. අපිට පේනෙක් කෙනාමද කොහොමද දන්න ඇතුළි ඉනෙක් කෙනා. අපි දන්න න තැත් සහරකෙනෙ සෝතා පන්න වෙලා ඉන්න පුළුවන්. හැබැයාගේ ඇවතුන් පැවතුම් බැලු බල්ටේෙම ලස්සනෑ. සමහර කෙනෙ සකදාගාමී අනාගාමී මහරහත්තලයට පත්වෙලා ඉන්න පුුවන් ආගමික ජීවිත ගත කරනා අතරේ. ම අංගතෙන්ට පත්වෙ ලනෑඔය කියන තල් හතරයකගටත් ම පුහුණුවෙනෙක් කරෙ. නමුත් මේ එහම ඉන්න පුළුවන්. තෙ මම කල්පනා කරනෙ එකක් තමයි මගේ හිතට දේශයක් ප්‍රෝධයක් ආපපු වෙලාවට පැවිද්දු ගැන ආගමික ජීවිතයක් ගත කරන අය ගැන මම කල්පනා කරන්නේ ආනන්තරය පාපකරම පහක් බාගෝතු වන්ස වදාලනෙ මවුමැරීම පියාමැරීම සංගබේදය බ රහතුනාාන්සේ නමක් ඝාතනය කිරීම. භාගෝතුනාන්සේ නමකගේ ලෙසෙලබවීම ඔය පහට අමතරව අපේ නිවන් මගේ ඇහිරෙන්න්න පුුවන් ප්‍රධාන ේතුවක් මේ ආරයෝපවා ද කියෙනෙ. සෝතාපන්නාදී මාර්ගඵලයකට පත්වෙලා ඉන්න කෙනෙකුට එහෙම නෙමෙයි කිය කිය නිදා පහස කරනික. අවමන් කරණ එක හිංසාකරන එක. කයන් වචනයෙන් හින් ඉංසාකරන එක ඒ හරීමම අකුසලයක් විදියටටනේ අර ආනන්තරිය පාපකරම පහ ඇරුමොට මේ ආත්ම අපිට සෝතාපන්න වෙන්න තියෙන? න්සාරය අපිට සෝතාපන්න වෙන්න තියන බාධාවලින් එකක්. ප්‍රධාන බාධාවක් ආර්යෝපවාදය. මොකටද කරගන්නේ. අපිට නිකංහදි සැකයක් තිය නම් ඉතිං ආයා කරණය ඔයා ගැෙන අයච්චරයි. එතනින් අපි ඇත්තවස්සෙන්ම අපේ හිත දමනය කර ගත්තොත්. අපිට වෙන්න තියන අකුසලයක් වලක්වගන්න තියෙන ඉඩකඩ වැඩි. එත් මම පැවිද්ධූ විවේචනය කරන්නට තියන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට. හිස්සන් නම්මලා ගරු කරනවා යිති ඔබට තියවා. ආගමික ජීවිත ගත කරණ අය වැරදි කරනව නම් ඒ වැරදිී විවේච්චනය කරන්න ඇති ඕන කෙනෙකුට අයිති තියෙන ගැන ප්‍රශ්නයන්න එක තමන්ගේ කැත්ත. තමන් ඒ විවේච්චනය කර කර ඉන්නවාද නැත්තුව ඉන්නවා ඒක තමන්ගේ කැමැත්ත. ඒ තමන්ගේ කැමැත්ත ඒක තමන් තීරණය කරන්න මට මේක ඕනද මෙහම මම දත් පිටි කකා කරනයවයින් මට මොහර ලැිල . සබාගන්න න්ත මට වෙනස් කරන්න පුළුවන්ද දේවා. මමනං යෝජනා කරන්නේ සමහරේවා දැක්කම අසූචි ගොඩත් දැක්ක වගේ කටයුතු කරන එක තමයි හොඳමදේ. අපි අසූචි ගොඩ කෝටුවක් කර කූරුගාණය යන්නෙන් අසූචි ගොඩත් දැක්කම එක්කො පපස්ටිකක් වැලි ටිකක් කරන් තනකොල ටික් කර අරග වහලදානවා බැරි නං ඒක කරන්නත් විදිියන් නැත්තං හිමිින්ම ඒ ගාවගන්න න්නැතුව යනොයන්න. ගැන ඒවා අපි අපේ දුර්ගන්ද වැඩි කරගන්ඩ එක එක් කෙනාගේ දුර්ගන්ද අපි යොදා ගණ්ඩෝට නෑ. ඒක මං ඔබට යෝජනා කරනේ කරුණ තු නි තම වැදගත්තොට.